සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අද කතා කරන්න යන්නේ වෙනස්ම මාතෘකාවක් ගැන. අද මම කතා කරන්න යන්නේ ඩිම්බ පිළිබඳ සියලු විස්තරය. මොකද්ද මේ ඩිම්බයක් කියන්නේ? ඩිම්බ පිටවන්නේ කොහමද? කොහොමද මේව නිර්මාණය වෙලා තිබෙන්නේ? ජීව කාලය කොච්චරද? කොපමණ කාලයකට සැරයක්ද මුදා හරින්නේ? කොහොමද ශුක්‍රාණුවක් එක්ක සංසේජනය වෙලා දරුවෙක් හටගන්නේ කියන හැම ඩිම්බයක් පිළිබඳ සියලු විස්තර මම සඳහන් කරනවා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අපි දැන් යමු වීඩියෝ එකට. කාන්තාවක් ගැහණු දරුවෙකු උපත ලබන විටම ඇයට ඇයි ජීවිත කාලය පුරාම සෑමෝස චක්‍රයකම නිකුත් කරන ඩිම්බ සහිතව තමයි උපත ලබන්නේ. ඉතින් ඇගේ ප්‍රජනක පද්ධතිය තුළ සියලුම ඩිම්බ උපත සිදුවන විටම අන්තර්ගත වෙනවා. ඉතින් ඩිම්බ කෝෂයෙන් පරිණත වූ ඩිම්බය හැම ඔසප් චක්‍රයක් තුළම ඉපදවනු ලබනවා. ඉතින් මෙය ඩිම්බ මෝචනය ලෙස හඳුන්වනවා. එය මුදාහැරීමෙන් පසු ඩිම්බය පැලෝපියන් නාලයෙන් පහළට ගමන් කරලා පැය 12 සිට 24 දක්වා කාලය තුළ තිබිලා, ඉතින් ඒ කාලය තුළ සංසේචනයක් ශුක්‍රාණුවත් සමග සංසේචනයක් වුණේ නැත්තම් එය විනාශ වෙලා යනවා. එම ඩිම්බය විනාශ වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය තමයි සෑම මාසකම ඔසප් චක්‍රයකදී සිදුවන්නේ. ඉතින් මේ ඩිම්බය සහ සංසේචනය වුණේ නැත්නම් මෙය රුධිරය ලෙස යෝනි මාර්ගයෙන් පිටතට එනවා. ඉතින් මෙය දින 4ක් 5ක් කාලයක් තුළ තිබෙන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් පැහැදිලි වෙන්න ඇති මොකද්ද මේ ඩිම්බයක් පිටවීමේ ක්‍රියාවලිය කියන්නේ කියලා. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකේ ඉදිරියට. ඩිම්බ කෝෂවල පොසිලල් ඔබේ ඔසප් චක්‍රයේ දින 6ක් සහ 14ක් අතර කාලය තුළ පරිණත වීමට පටන් ගන්නවා. දින 10 සහ 14 පමණ වන විට මෙම පොසිලයකින් ඩිම්බයක් වර්ධනය වෙනවා. මෙම ඩිම්බය 14 වන දින ඩිම්බ කෝෂයෙන් මුදා හරිනු ලබනවා. ඩිම්බ මෝචනය සිදුවන්නේ කවද්ද කියලා නිශ්චිතවම හඳුනා ගැනීමට අපහසු වුණත් බොහෝ කාන්තාවන්ට ඒ සිදුවන්නේ ඔසප් වීමට දින 10 සිට 16 දක්වාට පමණ පෙර කාලය තුළ. ඉතින් දිනපතාම දින 28ක ඔසප් චක්‍රයක් තිබෙන කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ 14 වන දින තමයි සරු දිනය වන්නේ. මෙය කෙටි හෝ දිගු ඔසප් චක්‍ර තියෙන කාන්තාවන්ට අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දින 28ට වඩා අඩු සහ දින 35ක් දක්වා කාලය දීර්ඝ වන කාන්තාවන්ගේ 14 වන දිනය මේ සඳහා අදාළ වන්නේ නැහැ. ඉතින් මෙය 28ක ඔසප් චක්‍රයක් තියෙන කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ 14 වන දිනේදී තමයි සරුම දිනය, ඩිම්බය පිටවන දිනය, මෝචනය වන දිනය කියලා හඳුන්වන්නේ. ශුක්‍රාණු ප්‍රජනක පද්ධතියට ඇතුළු වූ පසු ඩිම්බය වෙත ළඟාවීමට විනාඩි 30-45ක් පමණ කාලයක් ගත වෙනවා. මේ සඳහා ඩිම්බය වෙත ළඟා වී ඒ සංසේචනය කිරීමට සුදුසු ආකාරයේ චලිතයක් ඇති නිරෝගී ශුක්‍රාණුවක් තිබීම වැදගත්. කාන්තාවන්ගේ ශරීරය තුළට ගිය පසු නිරෝගී ශුක්‍රාණුවක් දින 2 සිට උපරිම දින 5ක් දක්වා ජීවත් විය හැකියි. ඔබට ඩිම්බ මෝචනේ ලංවන විට ඔබගේ කැප්ගල ශ්ලේෂ්මල වැඩි වගේම පැහැදිලි සහ ලිස්සන සුළු විතර සුදු මද වගේ පැයක් මේ ශ්‍රාවයන් ගන්නවා. ඉතින් ඒ ඔබේ ඇඟිලි වලින් බැලූ විට එය දිඟු වනවා. ඉතින් මෙය මේ විසර්ජනය අඩු වෙලා නැවත ඇල්න සුළු බවට පත් වුණාට පස්සේ ඩිම්බ මෝචනය ඩිම්බ පිට වෙලා අවසන් කියලා තමයි එයින් පැහැදිලි වන්නේ. ඔබ සාමාන්‍යයෙන් මාසකට එක් ඩිම්බයක් ඩිම්බ මෝචනය කරන අතර මේ සමස්ත ඩිම්බ කෝෂ ක්‍රියාවලිය හරහා සිදු කරන තනි ඩිම්බයකි. ඉතින් ඩිම්බ පොසිලේ සක්‍රිය වී ඩිම්බ වර්ධනය වී පරිණත වනවා. පසු ඒ පරිණත භාවයට පත්වීමෙන් පසු ඒ ඩිම්බ කෝෂයෙන් මිදී පැලෝපියන් නාල දිගේ ගමන් කිරීම ආරම්භ වනවා. සමහර කාන්තාවන්ට
සංසේචනය කිරීමේ ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය වී එය ගර්භාෂය තුර තැන්පත් කිරීම ඇති බවට සංඥා කිසියම් රෝග ලක්ෂණ ඇතිවනවා. ඉතින් මේවා විදිහට සැහැළුලේ ගැලීම්, උදරේ වේදනාව, ඔක්කාරය, පපුවේ වේදනාව, බඩ පිපීම, ඉසරදේ සහ මනෝභාවයේ වෙනස් වීම විශේෂයෙන්ම ලක්ෂණයක් විදිහට ශරීර උෂ්ණත්වයේ වෙනසක් ඇතිවීම වැනි ලක්ෂණ ඇතිවනවා. නමුත් මෙය ගොඩක්ම උසපීමට ඇතිවන පෙර ඇතිවන ලක්ෂණවලට හඳුන් සමාන වන ලෙස හඳුන්වනවා. ඉතින් ඩිම්බකෝෂ එක් එක් කෝසප් චක්‍රයේ මැද භාගයේදී ඩිම්බයක් නිකුත් කරනවා. සාමාන්‍යයෙන් එක් එක් කෝසප් චක්‍රයකදී ඩිම්බකෝෂයකින් නිකුත් වන එක් ඩිම්බයක් පමණක් වන අතර ඒ ඩිම්බකෝෂ ඩිම්බ පිටවීම ඩිම්බ මෝචනය ලෙස හඳුන්වනවා. ඉතින් මම කලින් සඳහන් කරා සියලුම ඩිම්බ සහිතව තමයි ගැහණු දරුවෙකු මේ ලෝකෙට බිහිවන්නේ. ඉතින් ඩිම්බයක් සංසේචනය වූ විට දැනින්නේ නැහැ. නමුත් දින දෙක තුනකට පසු ඔබට ගැප් ගත්තා කියලා දැනින්නේ නැහැ. ඉතින් ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. නමුත් සමහර කාන්තාවන්ට සංසේචනය වූ ඩිම්බය පැලොපිය නාලය ඔස්සේ ගමන් කර ගර්භාෂ බිත්තිය තුළට තැම්පත් වන විට, ගැඹුරට වැළලී තැම්පත් වන විට මෙය කිසියම් වේදනාවක් විදිහට හෝ රුධිරය පිටවීමක් විදිහට දැනෙන්න පුළුවන්. ඉතින් ඒකත් සමහර අයට පමණයි සිදුවන්නේ. එක් ඩිම්බයක් ශුක්‍රාණු දෙකකින් සංසේචනය වූවොත් එය සම්මත දෙකට වඩා වර්ණ දෙක කට්ටල තුනක් ඇති කරනවා. එකක් මවගෙන් සහ දෙකක් පියාගෙන් වශයෙන්. ඉතින් පර්යේෂණවලට අනුව වර්ණ දෙක කට්ටල තුනක් සාමාන්‍ය ජීවයකට ජීවියෙක් සෑදෙන්න ගැලපෙන්නේ නැහැ. ඒක ඒනාට කාලලේ සාමාන්‍ය නොනැසී පවතින්නත් පුළුවන්. ශුක්‍රාණු පිටවීමෙන් පසු මිනිත්තු කිහිපයක සිට 12ක් දක්වා කාලය තුළ ඩිම්බය සහ ශුක්‍රාණු සංසේචනය වෙන්න හමු වෙන්න පුළුවන්. ඩිම්බ මෝචනය 12 සිට 24 දක්වා කාලය අතර පවතිනවා. ඉතින් මේ ඔබ ගැප් ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත්තේ ඩිම්බ පිටවීමට පෙර සහ පසු දිනයි. දින 6ක් පමණ කාලයක්. ඉතින් ඕසප් චක්‍රයේ මෙම අධියරේදී හරියටම සිදුවන්නේ කොහොමද කියලා ඩිම්බ මෝචනය ප්‍රමාද වීමට විවිධ හේතු බලපානවා. ඉතින් සමහර මාසවලදී මේ ඩිම්බ මෝචනය පසු වෙන්න පුළුවන්. ඩිම්බ මෝචනය සිදු වූ විට ඔබේ ඩිම්බය ඔබේ පැලොපිය නාලය හරහා ගමන් කරනවා. ඔබ ඩිම්බේ සංසේචනය සඳහා ශුක්‍රාණු හමුවන්නේ මේ පැලොපිය නාලය තුළයි. පිළිසිඳ ගැනීම සිදු වුවොත් සංසේචනය උඩිම්බය ඔබේ ගර්භාෂය වෙත ගමන් කරනවා. සංසේචනය සිදුනේ නැත්නම් ඕසප් වීම ලෙස මේ ඩිම්බය රුධිරය ලෙස පිටවී යනවා. කාන්තාවක් ඇගේ සියලු ඩිම්බ සමග උපත ලබනවා. ඉතින් ඇගේ ඕසප් වීම ආරම්භ වූ පසු ඩිම්බ එකක් වර්ධනය වන අතර සෑම ඕසප් චක්‍රයකම මුදා හරිනු ලබනවා. පුරුෂයෙකුගේ ශුක්‍රාණුව ඩිම්බය හමු වී සංසේචනය වූහොත් ගැබ් ගැනීම සිදුවනවා. ලිංගික සංසර්ගෙන් පසු දින 6 සිට 7ක් දක්වා පැලෝපිය නාලවල ශුක්‍රාණු පැවතිය හැකියි. සමහර විට ඩිම්බකෝෂය තුළ ඩිම්බ එකකට වඩා නිකුත් වෙන්නත් අවස්ථාව තිබෙනවා. ඉතින් මේ අවස්ථාවලදී තමයි නියුන්දර උපත් වගේ දේවල් සිදුවන්නේ. සාමාන්‍යයෙන් සෑම මාසකම ඩිම්බයක ජීව කාලය පැය 24ක් දක්වා, පැය 12 සිට 24ක් දක්වා වෙනවා. ඩිම්බකෝෂයකින් ඩිම්බයක් මුදා හැරීමෙන් පසු සංසේචනය නොකළහොත් මේ කාලය තුළ එය මිය යාමට පුළුවන්. ඉතින් සංසේචනය සිදු වුණේ නැත්නම් ඩිම්බේ සහ ගර්භාෂ පටලය රුධිරය ලෙස සති දෙකකට පමණ පසුව මාසික ඕසප් වාහනයක් රුධිර වාහනය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි ඕසප් වීම ලෙස හඳුන්වන්නේ. ඔබේ ඩිම්බ පිටවී ඩිම්බ කෝෂයෙන් ඩිම්බයන් නිකුත් කරන විට දින 28ක ඕසප් චක්‍රයේ 14 වෙනි දිනේ තමයි සිදුවන්නේ.
දින දර්ශනයක් භාවිතා කිරීමෙන් හෝ මම කලින් සඳහන් කරලා තියෙනවා ඩිම පිට වෙන දින හොයාගන්න ක්‍රම. ඉතින් ඒවා අනිවාර්යයෙන්ම බලන්න. ඔබේ ගැබ්ලස් ශ්ලේෂ්මල පරීක්ෂා කිරීමෙන් හෝ ඩිම්බ මෝචනය පුරෝකතන කට්ටල පරීක්ෂණ කට්ටලය ඔබට ඔසසල් වලින් මිලදීගෙන ඒ භාවිතා කිරීමෙන් ඩිම්බ පිටවන දිනේ නිරීක්ෂණය කිරීමට පුළුවන්. ඔබ සාමාන්‍යයෙන් මාසකට එක් ඩිම්බයක් ඩිම්බ මෝචනය කරනවා. ඉතින් මේ සමස්ත ඩිම්බ කෝෂ ඩිම්බ පිටවීමේ ක්‍රියාවලිය ඩිම්බ මෝචන ක්‍රියාවලිය හරහා සිදු කරන තනි ඩිම්බයක් ඩිම්බ පොසිලියක් සක්‍රිය වී ඩිම්බේ වර්ධනය වී පරිණත වෙනවා. පසුව ඒ පරිණත භාවයට පත්වීමෙන් පසුව ඩිම්බ කෝෂයෙන් මිදි පැලෝපීනාල දිගේ ගමන් කරනවා, ආරම්භ කරනවා. ඉතින් මේකම කලින් සඳහන් කරා. ඉතින් ශුක්‍රාණු වලට ඔබේ සිරුර තුළ දින පහක් පමණ උපරිම දින පහක් පමණ ජීවත් විය හැකි නොනැසී ජීවත් වෙන්න පුළුවන් ජීව කාලය දින පහයි. ඉතින් ඩිම්බයක් ඩිම්බ කෝෂයකින් මුදා හැරීමට දින පහකට පෙර ඔබ ලිංගික වික්වන්නේ නම් ඔබ ගැප් ගැනීමට පුළුවන්. ඩිම්බ පිටවීමෙන් පසුව ඔබේ ඩිම්බයට ජීවත් විය හැක්කේ පැය 12 සිට 24 දක්වා කාලය තුළ පමණයි. ඉතින් මේ කාලය අවසන් වූ විට ගැප් ගැනීම සඳහා ඔබට මාසික පමණ කාලය ඉදිරි මාසික පමණ කාලය නැවත රැඳී සිටිය යුතුයි. ඉතින් අනිවාර්යයෙන්ම මේ කාලය තුළ ඩිම්බයක් සංසේචනය වුණොත් ශුක්‍රාණුවක් සහ එකතුනොත් තමයි ගැප් ගැනීම සිදුවන්නේ. නව උසප් චක්‍රයක් ආරම්භ වීමට දින 12 සිට 14කට පමණ පෙර තමයි ඩිම්බ මෝෂණය සිදුවන්නේ. ඉතින් ඔබේ සරු දින ඩිම්බ පිටවීමට පෙර දින 5ක් වන අතර ඩිම්බ පිටවන දිනය සහ ඩිම්බ පිටවීමෙන් පසු දින, ඉතින් මේ මුළු දින 7ක් පමණ කාලයක් ඔබගේ සරු දින කිහිපය ලෙස හඳුන්වනවා. ඩිම්බ පිටවීමෙන් පසු ගැප් ගැනීම සිදුවිය හැකි නමුත් ඔබේ ඩිම්බේ මුදා හැරීමෙන් පසු පැය 12 සිට 24කට සීමා වෙනවා. ගැප්ගල ශ්ලේෂ්මලවල කාන්තාවන්ගේ ශරීරයේ ශුක්‍රාණු දින 5ක් දක්වා ජීවත් වීමට උපකාර වන අතර ක්‍රියාකාරී ශුක්‍රාණු පැලපීනාලවලට පැමිණීමට පැය 6යි ගතවන්නේ. ඔබේ ගැප්ගල ශ්ලේෂ්මල ඩිම්බ මෝචනය වන විට තෙත් පැහැදිලි හෝ ලිස්සන සුළු ශ්ලේෂ්මලය ශ්‍රාවයක් විදිහට දැකගත හැකි. ඔබේ ශරීරයේ උෂ්ණත්වය ඩිම්බ මෝචනය සිදුවීමෙන් පසු කුඩා වැඩිවීමක් දක්නට ලැබෙන අතර මේ උෂ්ණත්ව මානයක් යොදාගෙන ඔබට පරීක්ෂා කර හඳුනා ගන්න පුළුවන්. ඩිම්බ මෝචනයෙන් පසු ඩිම්බේ සංසේචනය කළ හැක්කේ පැය 12 සිට 24 දක්වා පමණි. ඩිම්බේ සහ ශුක්‍රාණු අතර සම්බන්ධ සිදුවන්නේ හමුවෙන් බිත්තරය, ඒ කියන්නේ ඩිම්බය ඇම්පියුලර ස්මිත් හන්දිය ලෙස හැඳින්වෙන නලයේ. ඉතින් මේ ඔබේ ප්‍රජනක පද්ධතියේ තිබෙන කොටස නිශ්චිත කොටසකට පැමිණි පසු එයට තව පැය 30ක් පමණ රැඳී සිටීමට හැකියාව තිබෙනවා. ඉතින් මං හිතනවා ඩිම්බයක් පිළිබඳව සංසේචනය සිදුවන ආකාරය සහ කොපමණ කාලයක් ඒ කාර්යයට ගතවනවාද කියලා සියලු විස්තරයක්, ඒ කියන්නේ ඩිම්බයක් පිටවීම, ඩිම්බයක ආරම්භය සහ එහි අවසානය දක්වා සියලු විස්තර, කියන්නේ ඔබට අවශ්‍ය සියලු දැනුම ලැබෙන්න ඇති කියලා. ඉතින් මං හිතනවා ඕල්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉක්මනටම වීඩියෝ එකක් දැම්මක මම ඔයාලට ඒක බලන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම චැනල් එකත් එක දිගටම ඉන්න, කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න. දිගටම මගේ චැනල් එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.